ගයි කෙරවත් සරණයි. මේ අහන මේ ප්‍රශ්න ටිකේම තියෙන්නේ මේ නාම රූප පිළිබඳව සහ ආශ්‍රව පිළිබඳව සහ අතිපට්ඨානයේ ත්‍රිලක්ෂණය ආදී දේවල්. නාම රූප හොයනකොට එක පටිසමුප්පන්න බවත් එක්ක හම්බෙන එකක්. ආශ්‍රව හොයනකොට ආශ්‍රව එක්ක හටගන්න එකක්. ආහාර හොයනකොට ආහාර බව හටගන්න එකක්. මේවා ඒ විග්‍රහ ඒ පැනවීම අපි ගත්තොත් ආහාර කියන කාරණාව දැන් අපි සාමාන්‍ය අපි ලෝකීය වචනින් ගත්තොත් ආහාරයක් කියලා කියන්නේ අපේ පවතින හේතු වෙනවනේ. ඒ වගේම ආහාර කියන එක එතන විග්‍රහ කරන ආහාරත් එක්ක සත්වයාගේ පැවැත්ම කියන එකට ප්‍රත්‍යවශයෙන් බලනකොට ආහාරයට ප්‍රත්‍යක් විස්තර කරනවා. එතකොට ඒ බලන කෝණ වෙනසක් තමයි තියෙන්නේ. අපි ඒකට අර උදාහරණයක් කතා කරා සිරිපාදේ යන පාරවල් තුන වගේ කියන එක කතා කරා. එතකොට මේ ආහාර ගැන කතා කරන්නේම පැවැත්ම ගැන කතා වෙන එකක්මයි. පැවැත්මක් කිස්මතු වෙන එකක් තමයි ආහාරයක් කියන්නේ. ප්‍රත්‍යං ආහාරය උපදිනවා කියලා හම් වෙනකොට ආහාරයේ තියෙන අස්තිර බව කුළු ගැන්වෙනවා. අනිත්‍ය බව කුළු ගැන්වෙනවා. ආශ්‍රව සහ අනුසය මේ විග්‍රහය දෙන්නේ ලෝකෙට නේද? ආශ්‍රව කතා කරත් අනුසය කතා කරත් කතා කරන්නේ ලෝක විග්‍රහයකදී. ආශ්‍රව හෝ අනුසය හෝ ඒ සිදුවෙන ක්‍රියාවලිය පිළිබඳව එහි සත්භාවයකින් නැත්නම් ඒ කාරණාවේ සත්‍යභාවයක් එක්ක ස්ථීරව සිදුවෙන සංසිද්ධියක් බව හම්බුනොත් ඊතර වීම හම්බෙන්නේ නැහැ. දැන් මදුපිණ්ඩික සූත්‍රය ගත්තොත් අනුසව විග්‍රහ කරනවා ක්‍රම කිහිපයකට. සබ්බාසෝ සූත්‍රය විග්‍රහ කරනවා ආස්වර ප්‍රහාණ වෙන ආකාරයේ ක්‍රම කිහිපයකට. ඊළඟට සම්මාදිට්ඨි සූත්‍රය ආස්ව තුන් ආකාරයකට විග්‍රහ කරනවා. දැන් මේ හැම එකම පෙන්වලා දීලා තියෙන්නේ ලෝකේ තියෙන විග්‍රහයක්. කියන්නේ ලෝකේ වචනයක් නේ තියෙන්නේ, වෙන එකක් නෙමෙයි. ලෝකේ වචනයක්, ලෝකේ විග්‍රහයක්, ලෝකේ আদি වචනයක්. එයත් আদি වචනයක්, එයත් ප්‍රඥප්තියක්, එයත් නිරුක්තියක්. එතකොට දැන් මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන කාරණාවට අපට ආශ්‍රව වචනයක් දාගන්න අවශ්‍ය නැහැ. ඒ පරියාය අනුසය කියන විග්‍රහයකින් පැහැදිලි කරලා පෙන්නනවා. අනුසය දුරු වුණා කියලා. අපට නැත්තම් යනවා ආශ්‍රව කියලා ස්ථීර වූ දෙයක්, අනුසය කියලා ස්ථීර වූ දෙයක්. ඇත්තටම ඒක ස්ථීරවම නැති වෙනවා කියන කාරණාවට අපි යනවා. ඒ කියන්නේ නැති වුණේ තිබුණ දෙයක් නෙවෙයිද? නැති වුණේ තිබුණ දෙයක්. එතකොට අර නිරෝධය කියන කාරණාව නැතුව මේ විනාශය කියන පැත්තට ආයි හිතියා යනවා. තිබුණ දෙයක් තමයි නැති වුණේ. හැබැයි මේ ආශ්‍රවත් අනුසයත් කියන මේ ක්‍රියාකාරීත්වය පෙන්වන්නේ තියෙන බව කුළු ගැන්වෙන් නැති විදිහට. ඕකයි වෙනස තියෙන්නේ.
දැන් අපි කතා කරනවානේ බුදුරජාණන් වහන්සේ ලෝකයේ වචන විග්‍රහයක් දෙනවානේ. මේ වචන විග්‍රහයේදී ඒ වචනේ හම්බ වෙන්නේ යම් කිසි අර්ථයක් එක්ක. හැබැයි අර්ථය අර්ථකථනයක් කරනවා බුදුරජාණන් වහන්සේ. ඒ වචනට දුන්න අර්ථයේ ස්ථීර භාවයක් හම්බ නොවන විදිහට. ඒ කියන්නේ ආශ්‍රව කියන එකත් අවිද්‍යාව කියන එකත් දැක්වීම ආශ්‍රව කියන නිර්වචනය දෙනකොට අනුසය කියන නිර්වචනය දෙනකොට බුදුරජාණන් වහන්සේ ඒ නිර්වචනය දෙන්න යම් කොටු කිරීමක් කරාද ඒ කොටු කිරීම තුල පෙන්වා දෙලා තියෙන්නේ ආශ්‍රවෙහි ආශ්‍රව බව කියන එකත් ඉක්මවන චින්තනයකට. දැන් අපි ගත්තොත් අනුසය කියන එක අනුසය කියනවා අපට හිතට යන එකක් තියෙනවා ඇතුළත තියෙනවා කියන එකනේ. ඇතුළත තියෙනවා කියන අනුසය කියනකොට අපට යන්නේ ඇතුළත තියෙනවා. ඒ අර්ථකථනය තුළම කියවිලා නැද්ද තියෙනවා කියන එක? අන්න යටපත් වෙනවා තැම්පත් වෙනවා තියෙනවා. බලෙන් අපි ඇදලා අයින් කරනවා. එතකොට මමත් ඉන්න බව තියෙනවා, තියෙන දේකුත් තියෙනවා, ඒක අයින් කරන දේකුත් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම පුජ්‍යලයේගේ ක්‍රියාකාරීත්වයක් සත්‍ය වශයෙන් තියෙනවා. ඒක කරාට පස්සේ ඒක ඉවර වෙනවා. ඔය න්‍යාය එනවනේ. දැන් අපි අනුසය කියන වචනේ අපි හොයන්න ගියොත් එහෙම. හැබැයි බුදුරජාණන් වහන්සේ අනුසය නිර්වචනයක් කරනවා. ඔන්න ඕකෙන් අපි ගන්නට ඕන නැත්තේ. අනුසය කියන කාරණාවේ අපි ගත්තොත් අනුසය වාචික අර්ථය විතරක්. වාචික අර්ථය පාවිච්චි කළා තමයි බුදුරජාණන් වහන්සේ ඒකනේ මේ ධර්මයේ දුන්න විදිය වෙන්නේ. ඒ අනුසයට නිර්වචනයක් දෙනවා. ওই නිර්වචනේ එක ඒ අනුසය ක්‍රියාකාරීත්වය බලන්න වෙනවා. නැත්තම් අපට යන්නේ මිනිසෙ කියනකොට ඇතුළේ සම්පත් වෙලා තියෙන එක. සාස්වතෝ තියෙන එක. ඒක තියෙන්නේ කාගාවද? තමා පුජ්‍යලියෙක් ළඟ. එතකොට මොකද වෙන්නේ? අනුසය ටික අයින් කරාම කාවද නැති වෙන්නේ? තමාව නැති වෙනවා. දැන් ඕක නෙමෙයි අපට ඉස්සෙල්ලාම හම්බ වෙන දේ. එතකොට බුදුරණවහන්සේ කියපු ධහමට ගැලපෙන්නේ නැහැ. බුදුරණවහන්සේ පෙන්වා දුන්න අනාත්ම බව කියන එක ඉස්මතු වෙන්නේ නැහැ. ඉන්නා වූ සත්‍යයේ විනාශය කියන කාරණාව එක්ක හම්බ වෙනවා. අනුසය කියනකොට රාග අනුසය, පටිග අනුසය, අවිජ්ජා අනුසය, විචිකිච්ඡා අනුසය, රූප රාග, භව රාග අනුසය, දිට්ඨි අනුසය, ඔය ටික කොහොම විග්‍රහ කරන්නේ නේ? දැන් අපි තේරණ අනුසයක් ගමු. රාග අනුසය. දැන් අපි ගත්තොත් රාග අනුසය කියනකොට සියුම් රාගය තියෙනවා. ඒ කියන්නේ ගන්න යට තැම්පත් වෙලා රාගය තියෙනවා. හරි, එහෙම කතා කරොත් අපිට කතා කරන්න එනෝනේ රාගයේ අනුසය කියන දෙයට නිර්වචන දුන්නේ රාගයනේ. අනුසය කියන දේ නිර්වචනය දුන්නේ රාගය. එතකොට රාගයේ සියුම්ම තියෙනවා. යටම තැම්පත් වෙලා තියෙනවා. රාගය කියන්නේ මොකක්ද? දැන් අපිට වෙන් වශයෙන් බලන්න. රාගය කියන්නේ මොකක්ද? රාගය හට ගන්නවා අයනිසුමනසිකාරයයි සුබ නිමිත්තයි ඔස්සේ. ඒ අපි දකින ඒ ලෝක රාගය. මොකෙන් කාම රාගය කියන එක. අයනිසුමනසිකාරය සුබ නිමිත්තයි. දැන් අපි කතා කරනවනේ රාගානුසය තියෙනවා නේ. රාග අනිවාර්යෙන්ම රාගානුසය තියෙනවනේ පුත්තජන සමාධිලාභී කෙනාට. පුතජන නැද්ද? තියෙනවනේ. පුතජන සමාධිලාභී කෙනාට රාගනුසය තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? අපි දන්න අර්ථයෙන් අපිට කියන්න වෙන්නේ ආඩ තැම්පත් වෙලා තියෙනවා. එතකොට ආඩ තැම්පත් වෙලා තියෙන රාගයට මොකද හේතු වෙන්න ඕනේ? අසුබ නිමිත්තයි අනිසමනසිකාරයයි. දැන් ඒකට තියෙනවද ඇත්තටම?
එයා අපි තුම අරූප සමාධිය කෙනෙක් ඉන්නවා කියලා. අරූප සමාධිය ඉන්න කෙනාට ප්‍රත්‍යජන රාගනුසය නැද්ද? තියෙනවා. එතකොට එයාගේ රාගානුසය අනුසය කියන කාරණාව අපි දැන් රාගයේ අනුසය වැටියට අපි ඒක දාගත්තේ දැන් ඇතුළේ තැම්පත් වෙලා තියෙනවා. මොකද්ද තියෙන්නේ? රාගය අනුසය වශයෙන් තියෙනවා. රාගය නිරෝධණය වෙන්නේ. සුභ නිමිත්තයි අනුසමන්සය. දැන් ඒක තියෙනවද? ඉතින් එන රාග අනුසය කොහෙද තියෙන්නේ? නමුත් රාග අනුසය නැද්ද? එහෙනම් මොකද්ද රාග අනුසය කියන්නේ? ඔන්න හිතන්න දෙන්න. දැන් රාග අනුසය තියෙනවනේ. රාග අනුසය තියෙනවා නම් හුතඤ්ජන අරූප සමාධිය තියෙන කෙනාට රාගය හම්බ වෙන්නේ සුබ නිමිත්ත අනුසය මනසිකාරය නම් සුබ නිමිත්ත අනුසය මනසිකාරයයි නෑ. සුබ නිමිත්ත අනුසය මනසිකාරයට රාගය නෑනේ. බුදුරණවහන්සේ පෙන්වන්නේ එහෙම නේද? සුබ දැන් ඇත්තම මොකද්ද? එයාට රාගය තියෙනවද? නෑ. එහෙනම් සුබ නිමිත්ත අනුසය මනසිකාරයයි නෑ. එතකොට මොකද්ද මේ කියන්නේ? ඔන්න හිතන්න ඕන එකක් තියෙනවා. හිතන්න ඕන එකක් නේ. මම තේරෙන එකකින් කිව්වේ. පටිඝානසය. තරහණය කියන්නේ. එතකොට ඒත් අරූප සමාධියේ ඉන්න කෙනාට පටිඝානසය තියෙනවද නැද්ද? පුතඥන තියෙනවා. හැබැයි යන්න පටිඝය තියෙනවද? පටිඝ නිර්වචන දැන් පටිඝ අනුසය නිර්වචනය කරන්න පටිඝය නිර්වචනය විය යුතුයිද නැද්ද? නැත්නම් ඉතින් කතා කරන්න බෑනේ. පටිඝ අනුසය නිර්වචනය ගන්න පටිඝය නිර්වචනය වෙන්නට ඕනේ. ඉතින් පටිඝය නිර්වචනය වෙන දේ තියනවද? ඉතින් එහෙනම් පටිඝ අනුසය කතා කරන්න බෑද? පටිඝය නිර්වචනය වෙන දේ නැහැ. නමුත් පටිඝ අනුසය කතා කරනවා. එහෙනම් මේ අනුසය එකම අනුසය ආශ්‍රෝ කියන වෙන්ගින් වශයෙන් බලන්නට ඕනේ. එහෙනම් මේ අනුසයයි ඒ රාග අනුසය පටි අනුසය කොහොමද තේරුම් ගන්න? සියුම්ම තියෙනවා කිව්ව දෘෂ්ටියට ඒක මං කිය බුදුරණවහන්සේ කොට කරපු දෙයත් එක බලන්න ඕනේ කියලා. මොකද බුදුරණවහන්සේ මේක පෙන්වලා දුන්නේ කොමකටද? ඊතර වෙන්න. සත්‍ය උදයකින් පලා යන්න නෙමෙයි. එහිම ඉක්මෙන්ද එතකොට අනුසය ඔන්න රාග අනුසය පටිඝ අනුසය අවිජ්ජා අනුසය ඒක නම් හිතෙනවනේ පුතඥ රූපලාභී කෙනාට ඒකෙත් අනුසය කතා කරන්න දෙයක් නැහැ අවිද්‍යාවමනේ අපට ඒක නම් තේරුම් ගන්න වෙන්නේ අනාගාමී අරූපාවචර කෙනා කියන එකත් එක්කනේ අපට යන්න වෙන්නේ හැබැයි මේ කතා කරන්නේ අනුසය ධර්මයන් ඔක්කොම ලෝකයේ සකස් වීම කියන එකත් එක්කනේ හැම අනුසය ධර්මයක්ම. දැන් ඔන්න දෙකේ පරස්පර භාවය බලන්න. අවිද්‍යා අනුසය කියන එක නම් අපට හරි. අවිද්‍යාව තියෙනවනේ. ඒ නිසා ඒකෙදි අනුසය කතා කරන්න දෙයක් නැහැ. නේ? පුතඥ විතර නෙමෙයි ආර්ය ශ්‍රාවකත් එහෙමනේ අනාගාමී වුණාට අවිද්‍යාව ප්‍රහාණය නේ. ඒතර අනුසය වචනේ ඇතුව අදාළම නේ අවිද්‍යාව තියෙනවා. ඒකට අනුසය නිර්වචනයක් ඕනේ. දැන් අපි මේක බලන්න යන කෝණේ වැරද්දක් මම මේ කියන්නේ. අතන කතා කරාම කාමරාග අනුසය රූපරාග මේ පටිඝ අනුසය කියනකොට අනුසය තියෙනවා. හැබැයි කාමරාගයයි පටිඝයයි නැහැ. අවිද්‍යාව කතා කරන්න යනකොට අනුසයක් අදාළ නැහැ අවිද්‍යාවම තියෙනවා. අනුසයක් අදාළ නැහැ අවිද්‍යාවම තියෙනවානේ. ආය අනුසය නිර්වචනයක් අදාළ නැහැ. එතකොට එහෙනම් මේ දෙකම එකට සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද මේක තේරුම් ගන්න තියෙන්නේ? දෙකම එකට සම්බන්ධ. දැන් එකක් කතා කරනකොට එකක් නැහැ. අනෙක් කතා කරනකොට අනික නැහැ. දැන් මේ අනුසය ක්‍රියාකාරීත්වයේ එක තියනවා කියනවා මොකද්ද? මාදුපිණ්ඩික සූත්‍රයේ තියෙන්නේ පැවැත්මක් තියනවා කියනවනේ අනුසය ක්‍රියාකාරීත්වයේ එක.
ඒ සත්‍යයගේ කලහ විවාද විග්‍රහ ඔක්කොම හට ගන්නවා කියන මේ අනුසයත් එක්ක. දැන් ආශ්‍රව බලමුකෝ. ආශ්‍රව බලනකොට ආශ්‍රව තියෙනවා කාමාශ්‍රව, භවශ්‍රව, අවිජ්ජාශ්‍රව තුනක් තියෙනවා. අපට සාමාන්‍යයෙන් යනව නේද? දැන් පෘථග්ජන කෙනා. පෘථග්ජන කෙනාට අරූප සමාධි කාමාශ්‍රව නැද්ද? සමාධිලාභී පෘථග්ජන කෙනාට අර වගේම අයියේ අනුසය විද්‍යාව නිර්වචනය කරා වගේම කාමාශ්‍රව නැද්ද? කාමේ නැනේ. පුතජනන පුතජන අරූප සමාධි තියෙනකොට කාමේ නැනේ. කාමාශ්‍රව නැද්ද? අවිජ්ජාශ්‍රව නම් තියෙනවා කියන්න පුළුවන් නේ. අවිද්‍යාවුනේ තියෙන්නේ. දැන් ඔව් කාමාශ්‍රව නැහැ කියන්න බෑනේ. දැන් කාමාශ්‍රව නැත්නම් ඊළඟට හපව කාමයට ඉද්දි කාමාශ්‍රව වෙනවා. ඒක කොහොමද එන්නේ? දැන් අපි තුමු නැහැ කියලා කියමුකෝ කාමාශ්‍රව. කාමයේ නිර්වචනේ හරිනේ සංකල්පමය රාගයන්නේ. දැන් සංකල්පමය රාගේ නැහැනේ. හරිනේ ඒක. ලෝකේ මට්ටමේ සංකල්පමය රාගේ නැහැ. හරි. කාමාශ්‍රවයේ දැන් සංකල්පමය රාගය හටගත් සංකල්පනුව ඊළඟට සංකල්පය කරනකොට කාම එනවා. සංකල්පය එන්නේ ඔක්කොම එන්නේ. කාමාශ්‍රවයේ එතකොට කාමාශ්‍රවය කියන කාරණාව නැති වෙනවා නම් පුතඥන සමාධිලාභී කෙනාට එයා සමාධියෙන් අයින් වෙනකොට ආයේ මොකද තියෙන්නේ? කාමාශ්‍රවෙනේ. අයි දැන් ඒ වෙලේ නැත්තම් කාම නිර්වචනේ හරි සංකල්පේ එනවනේ. කාමාශ්‍රවය දැන් එහෙනම් පුතඥන සමාධිලාභී කෙනාට කාමාශ්‍රවය නැහැ. ආය එයා සමාධියෙන් එලීට ආවට පස්සේ ආය තියෙනවා. එතකොට එහෙනම් ඒක කොහොමද ඇතිලා තියෙන්නේ? ඉබේද? දැන් අවිද්‍යාව නිරුද්ධු වෙන්නේ නැහැනේ. අවිද්‍යාව නිරෝධ වෙන්නේ කාමාශ්‍රවය කියන්නේ. ආය අපිටම සම්පූර්ණ නිරුද්ධ නොවුනට අනාගාමී කෙනා කතා කරනවා. අනාගාමී කෙනා කාමාශ්‍රව තියෙනවද? අනාගාමිකනට නෑ කාමාශ්‍රව. පුතජන සමාධිලාභී කෙනාට කාමයේ නෑ. අනාගාමී කෙනාට අය කවදාවත් කාමාශ්‍රවයකට ඉඩක් තියෙනවා. සමාධියේ තිබ්බත් සමාධිය නැත්තත් ඉඩ නෑනේ. එහෙනම් ඒ කාමාශ්‍රවයට අදාළ අවිද්‍යාව දුරු වුණා කියන්නේ අය කවදාවත් ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපිට මේ ආශ්‍රව අනුසය කියන එකේ පොඩි පටලැවිල්ලක් තියෙනවා නේ. සෝතාපන්නක ආශ්‍රව දුරු වෙනවද? දුරු වෙනවා. ඔය තුන නැහැ. ඔය තුන කතාව නැහැ. සබ්බාසුති තියෙන්නේ. සබ්බාසුත්ති කියනවා නේද? සෝතාපන්න කෙනාට දර්ශනෙන් ආශ්‍රව ප්‍රහාණය වෙනවා කියන. දර්ශනෙන් හත් ක්‍රමයකට කියනවනේ. දර්ශනෙන් ආශ්‍රව ප්‍රහාණය වෙනවා. එතකොට මේ ආශ්‍රව දර්ශනීය ප්‍රහාණය වෙනවා. දැකීම කියන්නේ එකක්, ආශ්‍රව ප්‍රහාණය කියන්නේ තව එකක්. ඉන්ද්‍රිය සංවරයෙන් ඊළඟට පරිහරණයෙන් ඉවසීමෙන්, ඉවසීම ආශ්‍රව ප්‍රහාණය නෙමෙයි, ඉවසීමෙන් ආශ්‍රව ප්‍රහාණය. භාවනාවෙන් ආශ්‍රව ප්‍රහාණය වෙනවා. එතකොට මේ මෙන්න මේ දෙකේ තියෙනවා. දැන් අපි දන්න ආශ්‍රව තුන හැටියට ගත්තොත් තුන ප්‍රහාණය වෙන්නේ නැහැ නේ සෝතාපන්න කෙනාට. නමුත් ආශ්‍රව දර්ශනය තුළින් ආශ්‍රව ප්‍රහාණය කළ යුතුදී දර්ශනියමයි ප්‍රහාණය වෙන්නේ. විනයකින් ප්‍රහාණය වෙන්නේ නැහැ කියනවා. සංවරයෙන් කරන ආශ්‍රවේ සංවරයෙන්මයි ප්‍රහාණය වෙන්නේ. විනයකින් ප්‍රහාණය වෙන්නේ නැහැ කියනවා. ඒකත් යෝනිසු මනසිකාරයෙන් කියනවා, අයෝනිසු මනසිකාරයෙන් නෙමෙයි කියනවා. එතකොට දැන් මේකේ ක්‍රියාත් සිද්ධි තුනක්. මොකද ආශ්‍රව ප්‍රහාණ සිද්ධි තුන.
යෝනිසෝ මනසිකාරය. දර්ශනේ ආස්වාද ප්‍රහාණය සංසිද්ධි තුනන්නේ දර්ශනය. දැන් යෝනිසෝ මනසිකාරය විතරක් හම්බුණාට ආස්වාද ප්‍රහාණය වීම අදාළකින් හම්බෙන්නේ නැහැ. දර්ශනීය වෙන්නට ඕනේ, නැත්නම් පටිසේවණී වෙන්නට ඕනේ, නැත්නම් අධිවාසනී වෙන්නට ඕනේ, නැත්නම් විනෝදනීය වෙන්නට ඕනේ. ඔයකත් වෙන්නට ඕනේ නේ, වෙන්නේ නැහැ කියනවනේ බුදුරණවහන්සේ සබ්බාසුර කතා කරනකොට. විනෝදනීය ප්‍රහාණය වෙන ආශ්‍රවේ වෙනෙහිකින් ප්‍රහාණ වෙන්නේ නැහැ කියනවා. එතකොට එතන විනෝදනීය තියෙන්නට ඕනේ. විනෝදනීය තිබුණාට වැඩකුත් නැහැ. යෝනිසෝ මනසිකාරය සිදුුන්නේ නැත්නම් ඒ තාසර ප්‍රහාණය වෙන්නේ නැහැ. දර්ශනේ තිබ්බට වැඩකුත් නැහැ. යෝනිසෝ මනසිකාර නැත්නම් ආසර ප්‍රහාණය. අපි දර්ශන කතා කරනවනේ ගොඩක්. එහෙනම් මේ මොන දර්ශනේද? යෝනිසෝ මනසිකාරයේ තුලින් හටගත්ත ප්‍රඥාවේ දර්ශනේ. ඔන්න ආසර ප්‍රහාණයන. එතකොට මේ ආශ්‍රව වලට ප්‍රත්‍ය වෙලා තියෙන අවිද්‍යාවනේ, වෙන එකක් නෙමෙයි. එමෙ හිතන්න ඕනේ තවත්ම හිතනවා. නේ ආසර ප්‍රහාණය වෙන්න ඒ දර්ශනේ ඕනේ. යෝනිසෝ මනසිකාරය නැතුව නෑනේ. යෝනිසෝ මනසිකාරය ඕනේ. හැබැයි යෝනිසෝ මනසිකාරය වුණාට යෝනිසෝ මනසිකාරයේ දර්ශනයේ සිට උච්ච පමණින් සංවරය ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ නැහැ, සංවරය වෙන්නේ නැත්තම්. එහෙනම් ඒ යෝනිසෝ මනසිකාරයත් එක සංවරය තියෙන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරයක අධිවාසනීය තියෙන්නට ඕනේ. ඒකේ විමුක් පැහැදිලි කරනවානේ. සංවරයෙන් ප්‍රහාණය වෙන ආශ්‍රව වෙන කිසි දෙයකින් ප්‍රහාණය වෙන්නේ නැහැ, සංවරයෙන්මයි ප්‍රහාණය වෙන්නේ. දර්ශනීයෙන් ප්‍රහාණය වෙන ආශ්‍රව දර්ශනීයෙන් හැර වෙන කිසි දෙයකින් ප්‍රහාණය වෙන්නේ නැහැ, දර්ශනීයෙන්මයි ප්‍රහාණය වෙනවා. එතකොට එතන ඒ කෘත්‍යකුත් තියෙනවා. දැන් මේ ආශ්‍රව කතා කරා, ඊළඟට අනුසය කතා කරා. ආශ්‍රව පරයයයි අනුසය පරයයයි. එතකොට ආශ්‍රව කියන එකත් තියෙන අවිද්‍යාව වෙන හේකින් නෙමෙයි. අනුසය මොකකින් ඇද්ද? ඒත් අවිද්‍යාවෙන් තියෙන්න ඕනේ නැද්ද? අවිද්‍යාව ප්‍රහාණයෙන්නේ, අවිද්‍යාව ප්‍රහාණය වෙන්නේ රහතන් වහන්සේ රහත් වෙනකම්ම අනුසය ධර්ම ක්‍රියාත්මක වෙනවත් නැද්ද? එහෙනම් අනිවාර්යයෙන්ම අවිද්‍යාව එකයි තියෙන්නේ, අනුසය ධර්මත් ආශ්‍රව ධර්මත් කියන හැම එකක්ම. හැබැයි අනුසය ධර්ම ආශ්‍රව ධර්ම කියන මේ හැම එකක්ම දැන් අපි දැන් මේකෙදිත් හම්බෙන්න ඕනේ නේද? තියෙන දෙයක් නැති වෙනවා කියන එක වැරදි කියලා. තියෙන එකක් නැති වෙනවා කියන එක වැරදි කියලා හම්බෙන්න ඕනේ නේ. තියෙනවා කියලා කොහොම යනකොටම සංස්කෘත පැත්තට ගිහිල්ලා ඒක නැති වෙනවා කියලා යනවා. එහෙනම් ඒක වැරදි කියලා හම්බෙන්නට ඕන. ඊළඟට තවත් ඔක තේරුම් ගන්න අපිට ගන්න පුළුවන් තව එකක්. සත්‍ය සංසාරේ යොමු වෙන්නේ කුමක් ඔස්සේද? ආශ්‍රව නිසානේ. සංසාර සත්ව යන්නේ ආශ්‍රව නිසා. වෙන දෙයක් නිසා නෙමෙයිනේ. නිබ්බේධික සූත්‍රය තියෙන්නේ. ආශ්‍රව වලින් කියනවා සංසාර යන්නේ. ආශ්‍රව වචනේ තේරෙමත් පල් වෙනවා කියන කාරණාව. හැබැයි මේ පල් වෙනවා කියන එකට නිර්වචන දීලා තියෙනවා. දැන් අපි අනුසය කතා කරන්නේ. අනුසය කියන්නේ සියුම්ම තියෙනවා කියන යන එකක් අපට යන්නේ. හැබැයි කාමයේ රාගයේ රාගය කියන එක නැති නෑ උනාට සියුම් තියනවා කිව්වට. අරූප සමාධින පුත්තජනයට. නමුත් නැද්ද කාම රාගය අනුසය තියෙනවා. දැන් ඔන්න අපි සක්කාදිට්ඨිය එක බලමුකෝ. සක්කාදිට්ඨිය එක බලනකොට මම දැන් අපට මම ඉන්නවනේ. නේ? අතර මම ඉන්නවනේ. මම ඉන්න නිසානේ ඔයාලට මාව ඉන්නේ, මට ඔයාලා ඉන්නේ. සෝතාපන්න මොකද වෙන්නේ?
හොතපන්න වුණාම එතකොට අපි තෝ රහත් වුණාම අපි ගම් රහත් වුණාම මම කියන එකේ දෙන්නේ කලින් කලින් රහත් පුතත් මේ රහත් වෙන කලින් මම හිටියද නැද්ද? ඊට පස්සේ නෑ. ඈ? ඔය ඊට පස්සේ නැති වෙනවා. ඊට කලින් ඉන්නවා. අන්න. එතකොට මේ මම නැති කරන එක ගන්න කරන්නේ. ඈ? දැන් අපි හොඳට ඉඳලා බලන්න. අපි අපට ප්‍රත්‍යක්ෂ වෙන ඕක නෙමෙයිද කියලා. මෙතෙක් මම ඉන්නවා පස්සේ මම නැති වෙනවා. මෙතෙක් ආශ්‍රව තියෙනවා පස්සේ ආශ්‍රව තියෙනවා. මෙතෙක් අනුසය තියෙනවා පස්සේ අනුසය නැති වෙනවා. ඔක්කොගේම යන්නේ ඇතුළත කියන දෘෂ්ටි දෙකට නෙමෙයිද? එහෙනම් පටන් ගන්න ආශ්‍රව අනුසයටත් කලින්දම සක්කාය දිට්ඨියෙන් පටන් ගන්නත් වෙනවනේ. මම ඉන්නවා මම නැති වෙනවා. හොඳටම දැන් අරවණන් අදාල් නැහැනේ. දන්නේ නැති නිසා කියලා හරි කිය යකිනේ. මම කියන එකත් එක්ක. එතකොට දැන් හරි පුදුමයි නේ. දැන් අපර කොහෙන් ගියත් අල්ලන්න බෑනේ. කොහෙන් ගියත් දෘෂ්ටියකට එනවනේ. කොහෙන් ගියත් අපි දෘෂ්ටියකට කොටු වෙන්න යන මම ඉන්නව මම නැහැ. තෝතාපන්නෙද්දි මම කියලා ගැනීම වැරදි. රහත් වෙද්දි මම නැහැ. හැබැයි මේ සෝතාපන්නකොට මම කියලා ගැනීම වැරද්දක් කියලා හම්බ වෙනවා මොකේදද? දර්ශනයේදී එතකොට ප්‍රහාණය වෙනවා ආශ්‍රවයක් නේ. අනතුරු නැති වුණාට ආශ්‍රවය ප්‍රහාණය. දර්ශනයේදී මම කියලා ගැනීම වැරදි කියලා හම්බ වෙනවා. ඔන්න එකයි මේ ප්‍රහාණය වෙන්න කලින් කතා කරන්නේ මොකද්ද? වැරද්දක් නේ. ප්‍රහාණය වෙන්න කලින් කතා කරන්නේ මොකද්ද? වැරද්ද. එහෙනම් වැරද්දක් නේ කතා කරන්නේ. ඒ වෙලේ විතරද වැරද්ද හමුනේ? දිගටම වැරද්ද වෙලාද? දිගටම වැරද්ද වෙලානේ. ඔන්න ඕකනේ අපි හම්බුනේ වැරද්ද නේද? මම නැති වුණා නෙමෙයි. ඒ කියන්නේ කලින් ඉද්දිත් මම හිටියා කියවපු එක හරිද වැරදිද? සෝතාපන්න වෙද්දී වැරද්ද හම්බ වෙනවා. කලිනුත් ඒ වැරද්දමනේ. දැනුත් ඒ වැරද්දමනේ. මම නැති වෙනවා කියන එක එතකොට ඒ දෙන්නේ. ඔන්න වැරද්ද හම්බ වෙන්නේ. දැන් මම නැති වෙන්න රහත් මම නැති වෙනවා කියන එකද? නෑනේ. කලිනුත් මම වැරදිලා නේ. මම ගත්තා කියලා වැරදිලා නේ හම්බෙලා තියෙන්නේ. මම ගැනීම වැරදි කියලා නේ හම්බුනේ. හැබැයි ඇත්ත දකිනකොට තමයි අන්න යෝනිසමනසිකාරයෙන් දර්ශනේ. දර්ශනයේදී හම්බෙන්නේ මම වැරදි. මම කියලා ගැනීම වැරදි කියලා. දැන් එතකොට ආශ්‍රව ක්‍රියාකාරීත්වය ප්‍රහාණය වෙනවා. ආශ්‍රව ක්‍රියාකාරීත්වය ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ එංගන ආශ්‍රව කියන්නේ පල්වෙච්ච ගතියනේ. ඒ කියන්නේ පල්වෙච්ච ගතියක් තියෙනවා වැරදි විදිහට. ආශ්‍රවය දුර වෙනවා. එතන දැන් ත්‍රිලක්ෂණේ අහන්නේ බලන්න. ත්‍රිලක්ෂණේ විග්‍රහ කරනකොට අනිත්‍යයි, යමක් අනිත්‍ය නම් දුකයි, අනිත්‍ය නම් දුක නම් මම කියලා ගැනීම සුදුසුද කියලා අහනවා. සුදුසු නැහැ කියනවා. එතකොට මේ මම කියලා ගැනීම සුදුසු නැහැ කියලා නේ අහන්නේ. සුදුසුද කියලා අහන්නේ. වැරද්දක් අහන්නේ. මෙච්ච වැරද්ද. මම හට ගන්නවා කියනකොට මෙහෙම හිතන්නකෝ. මම හට ගන්නවා. මම හට ගන්නවා කියනකොට ඒ හටගත්ත දේ යම් හරි සත්‍ය භාවයක් තියෙනවනේ.
මම හටගත්තා කියලා දැක්කහම ඒකට හේතු ක්‍රියාකාරීත්වයක් තියෙනවා. එතකොට ඒ හටගත්ත දෙයට සියුම්මාරි හරි භාවයක් ආරෝපණයලා. ඇයි ඒකට කියන්නේ මම හටගන්න හේතුව අපි උදාහරණයකට ගත්තොත් අපිට මේ පේනෙන්න තියෙනකොට මේ ලෝකයේ මේ කෝපය හටගත්ත දෙයක්. හටගන්න හේතුව තියෙනකම් හේතුව තියෙනකම්ම ඵලයේ තියෙනවනේ. එහෙනම් මම හටගන්නව හේතුව තියෙන තාක්කල් මම හරිද වැරදිද? මම ඉන්නවා. මම කියන්නේ හටගන්නව හේතුව තියෙනකම්. නමුත් බුදුරණවහන්සේ අහන්නේ යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් මම කියා ගැනීම සුදුසුද? සුදුසු නෑ කියනවා. වැරදි කියනවා. මම කියා ගැනීමේ වැරද්දක් හම්බ වෙනවා. අනිත් අවස්ථාවේදී දැන් අපි හිතමු ප්‍රත්‍යක්ෂයක බලන්න. අපි ඒක මෙහෙම හිතමුකෝ. රාගය කියන එක අපි අත්විඳිනකොට රාගය පැත්තෙන් ඇවිදින්න. රාගය කියන එක ඇත්තටම තියෙන එකක්ද නැති එකක්ද? අපට ඒකේ බින්දනයක් තියෙනවද නැද්ද? තියෙනවා. හේතු වශයෙන් දකිනකොට වැරද්දක් හම්බෙයි. හැබැයි රාගයේ වින්දනයක් තියෙනවා. රාගයේ පැත්තෙන් බලනකොට ඒක හරි. දැන් බුදුරණවහන්සේ පෙන්නනවානේ මෙහෙම. පංචස්කන්ධ ගැන කියලා කියනවා ආස්වාදයක් නැත්තම් සත්‍යය ඇලෙන්නේ නැහැ කියලා. ඒ නිසා ආස්වාදයක් තියෙනවා. ඒ කියන්නේ ආස්වාදයක් කියන බව යම් කිසි විදියකට හරි ආරෝපණයක් තියෙනවා. නමුත් බුදුරණවහන්සේ අර ගොම පිට අරන් පෙන්නනවා. ගොම පිට තරංගවත් හරයක් මම කියලා ගැනීමක්. ඒක මම කියලාම යහන්නේ තියෙනවද කියලා. නැහැ කියනවා. හැබැයි දැන් රාගයක ගත්තාම රාගයේ ආස්වාදයේ භුක්ති විඳීමක් තියෙනවා. හේතු වශයෙන් හොයාගෙන යනකොට ඒ තම්බෙන්නේ රාගයේ වැරද්ද. හැබැයි දැන් රාගයේ භුක්ති විඳීමක් තියෙනවා. මම කියලා ගත්ත කාරණාව අතනදී මම කියලා වැරදි කියලා මට හම්බෙන එකක් වෙන්න බෑ. අන්න ඒක ප්‍රඥාවට. දැන් අපිට මම කියලා ගැනීම වැරදි කියලා හම්බ වෙනවා. මේ මම කියලා යෙදීමේ ක්‍රියාවක් හම්බ වෙනකොට මේ හේතු නිසා මම හැදෙන්නේ. ඒ නිසා මේක මම දාන එක වෙන්නේ නැහැ කියනකොට අපි මම ඉඳලා ඒත් බලන්නේ. වෙයි මම කියලා හම්බ වෙන එක වැරදි බව හම්බ වෙන්නේ, යෙදීම වැරදි බව හම්බ වෙන්නේ ප්‍රඥාවට. ඒකට අවශ්‍ය අනිත්‍ය දර්ශනය. අනිත්‍ය දර්ශනයේදී මම යෙදීමේ වැරද්දක් කියන එක හම්බ වෙනවා. ඒක හැම වෙලෙම බලන්න ඕනේ මේ ප්‍රඥාව කියන කාරණාව ඔස්සේ. මානස දැන් අපට අර ඊයත් මම කතා කරේ අර ජීප් එක මට හම්බ වෙනවා කියන එකත් එක්ක. ජීප් එක මට හම්බ වෙනවා කියන එක වැරදි. එච්චරට මේ සක්කාදිට්ඨිය කොහෙන් හරි පුංචි හරි සියුම්ම හරි බැස ගන්න යනවා. මම වැරදි කියලා හම්බ වෙනකොට කලින් උත්තරදී දැන් උත්තරදී. අපට කලින් හරිනේ. කලින් මම හරි. කලින් නොදකපු නිසා මම හරි. සෝතාපන්න වෙන තැනදී එයාට කලින් උත්තරදී දැන් උත්තරදී ඉස්සර උත්තරදී. දැන් මේ සක්කාය දුර්විම ගැන කතා කරනකොට කියන්නේ අතීතයේ මම හිටියද නැද්ද? දැන් මම ඉන්නවද නැද්ද? අනාගතයේ මම ඉන්නවද නැද්ද? කවුද මෙතෙන්ට ආවේ? එතකොට මේ අතීතයේතරද්දක් අම්මවා දැනුත්තරද්දක් අම්මනවා අනාගතයේතරද්දක් අම්මනවා සෝතාපන්න වුණාට පස්සේ. සෝතාපන්න වෙන්න මෙහැදී අපට හම්බෙන්නේ දැන් මම ඉන්නවා සෝතාපන්න වෙද්දි මම නැති වෙනවා. මම කියන එකේ හටගන්න එක නැති වෙනවා. එතකොට දැන් මම ඉන්නවා. සෝතාපන්න වුණාට පස්සේ අතීතෙත් මම කියන එක වැරදි, දැනුත් මම කියන එක. එතකොට අන්න දර්ශනීයට ආව තැනදී එතෙන් ආවහම හිටපු
අත්දැකපු ඇත්තටම මම කියලා හම්බෙච්ච දේ වැරදි බව එකයි ණය පැමිණවීමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ. දැන් පටිච්චසමුප්පාදයේ ඥානවත් සූත්‍රයේදී පැහැදිලි කරනවානේ ධම්මීය ඥානෙයි අන්වේ ඥානෙයි කියලා. ධම්මීය ඥානෙට ආවට පස්සේ අන්වේ ඥානයක් සිද්ධ වෙනවා. ඉතින් මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුෙක් නේ අතීතනාගතයක් කියන පැවැත්මක් එක හම්බෙලා එතන අතීතයේ පිළිබඳ ණය පැමිණිවිල්ල අනාගතයේ පිළිබඳ ණය පැමිණි මේ ණය පැමිණීම කියන එක සිද්ධ වෙනවා. අතීතයේ කියන්නේ එවැනි හේතුඵල දහම්. ඒ කියන්නේ මම කියලා ඉදීමේ වැරදි, දැනුත් වැරදි, අනාගතයේ වැරදි. හැම වෙලෙම මම කියලා ඉදීමේ වැරද්දක් හම්බෙනවා. උතනදී ආශ්‍රවයක් ප්‍රහාණය වෙනවා. ආශ්‍රව ප්‍රහාණය වෙනවා. හැබැයි අපි කාම භව දිත්තාශ්‍රව කියලා දාගත්ත තුනේ කාම භව අවිජ්ජාශ්‍රව කියලා දාගත්ත තුනේ කාරණාවක් කියන එක නෙමෙයි. ආශ්‍රව කියන ක්‍රියාවක් කාමය, භවය, අවිජ්ජාව. මේ තුරුම කතා කරන්නෙත් නේ අසබ්බස සූත්‍රෙත්. ආශ්‍රව කියන්නේ මොකද්ද? නූපන්නාශ්‍රව උපදින උපන්නාශ්‍රව ප්‍රහාණය වෙනවා කියලා කතා කරන්නේ මේ තුනමයි. එතකොට එහෙනම් මේ ආශ්‍රව ඔස්සේමයි හැම වෙන්නේ. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ ආශ්‍රවවල ක්‍රියාකාරීත්වයේ සිදුවෙන ආකාරය හම්බ වෙලා ආශ්‍රවත් ප්‍රහාණය වෙනවා දර්ශනේ. දැන් එතකොට දැන් අපට මෙතන ඉඳලා යනකොට හම්බ වෙනව නේද එහෙනම් කොටසක් අයින් වුණා කියලා. මොනවාල් තිබිච්ච ආශ්‍රව කොටස අපට අර හට නොගැනීමක් නැත්නම් අර නොයිපදීමක් නැත්නම් අසාර භාවයක් කියන එකට යන්නේ නැතුව තිබුණා වූ ආශ්‍රවයක් තිබුණා වූ දෙයක් නැති වෙනවා කියන එකට යනවා. ඔන්න ඕකට තමයි මේ කාමාශ්‍රව, භවශ්‍රව, අවිජ්ජාශ්‍රවත් අනුසයත් මේ දෙකම එකට අපි සම්බන්ධ කරලා බලන්න ඕනේ. දැන් කාමාශ්‍රව කියනකොට දැන් අපි අනුසය ගැන බලමුකෝ. මොකද අනුසය කියන එක ටිකක් හිතන්න පුළුවන්. අනුසය කියන කාරණාව කාමනුසය, කාමරාග අනුසය, බවරාග අනුසය, රූපරාග අනුසය, නැත්නම් අවිජ්ජා අනුසය. අවිජ්ජා අනුසය නම් ඇත්තටම කතා කරන්න තියෙන අනුසය කියන කාරණාව සේකයටමයි. අනුසය ධර්මයන් කතා ඇත්තන් අනුසය ධර්මයන් කියන කාරණාවක් අදාළ නැහැනේ පුතත්ජනියට, අවිද්‍යාවමනේ. එතකොට එහෙනම් දැන් හොඳට ඔන්න ඕකින් අපලට එකක් හිතන්න පුළුවන්. අවිජ්ජා අනුසය මොකද? අවිජ්ජා අනුසය කියන එකකින් හිතන්න පුළුවන් ඒ කියන්නේ අපට මේ අවිද්‍යාවේ දෘඩ කියන්නේ ධ්‍යාකාරය කියන එක පුංචි සේයාවකට යන්න පුළුවන්. එතකොට අවිජ්ජා ආශ්‍රවත් හරි ආශ්‍රවත්‍යන අවිද්‍යාවනේ. පුතජන කිනාවට අවිද්‍යාව හම්බෙලාද නැහනේ? ඒ කියන්නේ මෝඩකම හම්බෙලා නැහැ පුතජනයාට. අවිද්‍යාව තුලමයි ඉන්නේ. කියන්නේ ප්‍රත්‍යක්ෂ වූ වැරද්ද. වැරද්ද නේද? ඒත් වැරද්ද. ඒකත් වැරද්දනේ. වැරද්ද තුල ඉන්නව වැරද්දක් බව දන්නේ නැතුව. සෝතාපන්න වෙනකොට අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා හම්බෙනවා. සෝතාපන්න වෙනකොට අවිද්‍යාව කියන්නේ මොකද්ද? වැරද්ද වැරද්ද මොකද්ද කියලා හම්බෙනවා. අසත්‍ය අසත්‍ය භාවය හම්බ වෙනවා. හැබැයි අවිද්‍යාව දුර වෙලාද? අවිද්‍යාව දුර වෙලා නැහැ. හැබැයි වැරද්දෙහි වැරද්ද හම්බෙලා තියෙනවා. අවිද්‍යාව දුරු නොවුනට වැරද්දෙහි වැරද්ද හම්බෙලා අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා අවිද්‍යාව බව දැනගෙන. සෝතාපන්න ඉඳලා අරහත් වෙනකන් අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා අවිද්‍යාව බව දැනගෙන. පෘතජන විද්ධි
අවිද්‍යාව අවිද්‍යාව බව දැනගෙනත් නැහැ. සෝතාපන්නෙනකොට අවිද්‍යාව අවිද්‍යාව බව දැනගෙන ක්‍රියාත්මක වෙනවා. දැන් මේ සංසිද්ධිය එක ගත්තහමත් අවිද්‍යාවයි අවිද්‍යාව දැනගෙන ක්‍රියාත්මක වෙනවායි කියනකොට මේ දැන් මේකේ ඒ කියමන තුලම දැක්මක් කියන එකට නිර්වචනය ගිහිල්ලා ඉවරයි නේ. ඒ දර්ශනයක් නේ. අවිද්‍යාව නොදැක දැන් එහෙමනේ කතා කරන්න වෙන්නේ මොකද? නොදැක අවිද්‍යාව බව හම්බ වෙලා අවිද්‍යාවෙන්මයි තියෙන්නේ. දැක අවිද්‍යාවෙන් කියලා ක්‍රියාත්මක වෙනවා. එහෙනම් දර්ශනයක් සිදු වෙන්නේ. දර්ශනයේදී ඔන්න ආශ්‍රව ගතියක් දුර වෙනවා. ඒ කියන්නේ අපි ආශ්‍රව වලට පල් වෙන ගතියක් කියලා නේ කියන්නේ. අනුශය කතන්නේ නැහැ. ඔන්න මේ අවිද්‍යා ආශ්‍රව දුර වෙනවා නෙමෙයි ආශ්‍රව ගතියක් දුර වෙනවා. දැන් මෙතන අර අවිද්‍යා ආශ්‍රවයක් වැඩෙනවා කියන අවිද්‍යා ආශ්‍රවෙන්නේ නේ. අවිද්‍යා ආශ්‍රවයක් කියන එකක් වර්ධනයකට හේතුවක් වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ වර්ධනයක් කියන්නේ මෝඩකමක් අසත්‍යයක් කියන කාරණාවට යොමු වීමට වෙන්නේ නැහැ දැක්මේදී. නিত্য සංඥාව, සැප සංඥාව, අත්ත් සංඥාවකට යන්නේ නැහැ. නීතංඨානං විජ්ජති. අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාවක්. ඒතකොට දැන් මේ ආශ්‍රව අවිජ්ජාශ්‍රවයක ගන්නකොට නිත්‍ය සැප ආත්ම සංඥාවත් එක්ක යන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාවත් එක්ක යනවා. එතකොට ඔන්න එතන පුංචි හිතන් දෙකක් තියෙනවා මේ ආශ්‍රව කියන කාරණාවත් එක්ක. ඊට පස්සේ හිතනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ආශ්‍රවත් එක්ක ක්‍රියාත්මක වෙනවා. දැන් ඒ ආශ්‍රව ක්‍රියාකාරීත්වය එක දැන් ඔන්න පොඩ්ඩක් හිතලා බලන්න අනුසය ආශ්‍රව කියන දෙකත් එක්කම ගලපන්න පුළුවන්. නොදක අවිද්‍යාව ක්‍රියාත්මක වීමයි දක අවිද්‍යාව ක්‍රියාත්මක වීමයි. නොදක දැන් පටිච්චසමුප්පාදෙ නෙමෙයි මේ ආශ්‍රව. ආශ්‍රව වලින් නිරේතරය යනවා. තිරසන් ලෝකෙතරය යනවා. එතකොට අවිජ්ජා ආශ්‍රව, භව ආශ්‍රව, කාමාශ්‍රව, අනුසය මේ පටිච්චසමුප්පාදෙ නෙමෙයි ඈ. පටිච්චසමුප්පාදෙම කතා කරන්නේ නැහැ. මේ ආශ්‍රව කතා කරන්නේ. නොදක අවිජ්ජාශ්‍රව ක්‍රියාත්මක වෙනවා. සංසාරයේ අරගෙන යනවා. එතකොට එතන තිරිසන් නිරේපයටත් අදාළයි. දක ආශ්‍රව ක්‍රියාත්මක වෙනවා. එතකොට තිරිසන් නිරේ අදාළයි සංසාරයේ අරයි යනවා. අරයි යන්නේ නැද්ද? සෝතාපන්න වුණා කියලා අරයි යන්නේ නැද්ද? අරයි යනවා. ඒත් ආශ්‍රව ක්‍රියාත්මක වෙනවා. දැන් අවිජ්ජාශ්‍රව නොදක ක්‍රියාත්මක වෙද්දී අවිජ්ජාශ්‍රවෙන් බව හම්බෙලාද? අවිජ්ජාශ්‍රව නොදක ක්‍රියාත්මක වෙද්දී අවිජ්ජාශ්‍රව කියලා හම්බෙලා නැහැ. දැක ක්‍රියාත්මක වෙද්දී දැක ක්‍රියාත්මක වෙද්දී අවිජ්ජාශ්‍රව කියලා හම්බෙනවනේ. අවිජ්ජාශ්‍රව දැන් ඔන්න ඊළඟට ආයකක් තියෙනවා. සංසාරයේ සත්‍යයන්නේ අවිද්‍යාවයි භවතණ්හාවයි නිසා කියනවා. අපි පුංචි නිර්වචනයක් දාගන්න යනවා නේද මේ පටිච්ච සමුප්පාදය දැක්කවත් නොදැක්කත් තියෙනවා කියලා. ඈ පටිච්ච සමුප්පාදය දැක්කවත් නොදැක්කත් තියෙනවා කියලා. ඒ කියන්නේ සත්‍ය වූ පටිච්ච සමුප්පාදය කියන එකනේ. දැන් ආශ්‍රව අනුසය ක්‍රියාකාරීත්වයට ඕක දාගත්තට හරි වගේ ක්‍රියාකාරී. පටිච්චසමුප්පාදය කියන්නේ දැක්මකටනේ. පටිච්චසමුප්පාදය කියන්නේ පටිච්චසමුප්පාදය දකිනකොට හම්බ වෙන්නේ මං වැරදි කියලානේ. පටිච්චසමුප්පාදය දකිද්දී හම්බ වෙන්නේ මං. එතකොට එහෙනම් දැක්කත් නොදැක්කත් ක්‍රියාත්මක වෙනවා කියන එක අපි දාන එක හරියයිද? දැක්කත් නොදැක්කත් ක්‍රියාත්මක වෙනවා කියලා දානකොට ඉතින් මම ඉන්නේ නැද්ද තෝම් පටිසමුපාදී හැදෙනවද?
මම ඉන්නේ නැති පටිච්චසමුප්පාදය. ඒ මම නොදැකනේ. නොදැකනේ දැන් නොදැක්කා කියන්නේ පටිච්චසමුප්පාදය ඔන්නේ ක්‍රියාත්මක වෙනවා ඈ. පිටතම හොතපන්න කෙනාට කලින් පිළිබඳ. නොදැක්කා ක්‍රියාත්මක වෙනවානේ. ඒ කියන්නේ මම ඉන්නවද නැද්ද? ඉතින් පටිච්චසමුප්පාද කතා කරන්නේ කොහෙද? පටිච්චසමුප්පාදේ කතා කරනකොට මොකද්ද හම්බෙන්නේ? මම හරිද මං වැරදිද? ඉතින් මගේ වැරද්ද හම්බ වෙන්නේ පටිච්චසමුප්පාදයේ දකිනකොට නම් නොදැක්කත් පටිච්චසමුප්පාදය වෙනවා. කොහොමද කියන්නේ? ඈ එතකොට අපි මේ දන්න කරුණු දෙක පරස්පරයිනේ. නොදැක්කත් පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් නොදැක්කත් පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වෙන මම නෙමෙයිද ක්‍රියාත්මක වෙන්නේ? මමනේ. ඉතින් පටිච්චසමුප්පාද කතා කරන්න ඕනේ එතකොට. දැන් ඕකත් එක්කම පටිච්චසමුප්පාදේට ඔය හැම කෙහෙම් බලම්ම දාගන්න යන්නේ නේ. පුඤ්ඤ පුඤ්ඤානින්ජි හැම එකම්ම දාගන්න යන්නේ. ඉතින් දැක්කත් නොදැක්කත් ක්‍රියාත්මක වෙනවා. නොදැක්කොත් මම ඉන්නවා පටිච්චසමුප්පාදේ දෙන්නේ නැහැ නේ. දැක්කොත් මම නොයදෙනවා. ඔන්න පටිච්චසමුප්පාද ක්‍රියාත්මක වෙනවා. එහෙම නේද වෙන්නේ? අරෂ්ඨාංග මාර්ගේ පටිච්චසමුප්පාද. හැබැයි ආශ්‍රව කියන එක මම කියන්නේ ආශ්‍රව අනුසය කතා කරන එක වෙන පරියාය. දැන් එකට ආයකක් ගන්න මදුපිණ්ඩික. විග්‍රහයේ කොතනකවත් මදුපිණ්ඩික සූත්‍රයේදී අනුසය ඇතුළත් කරනවද? චක්කුංච පටිච්ච රූපේච උප්පජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදිනි සංසංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං ප්‍රපංචේති යම් පපංචේති සතෝ නිදානං පුරිසෝ පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. අනුසය කිව්වද නැහැ. මොකද්ද මේ කිව්වේ? පටිච්චසමුප්පාදයක් පාදකත්වයක් එක නොදක ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය. එතකොට මොකද්ද වෙනවා කියන්නේ? කොහොම වෙනකොට අනුසය වැඩෙනවා නේද? අනුසය ඔන්න ඔය කාරණාව එක දකිනකොට ඔන්න අනුසය කියන දැන් එතකොට මේ අත්විඳීමක් කියන එක කතා කරලා දෙන අනුසය එක නේ. දැන් පටිච්චසමුප්පාදය ඇතුළට මේ අනුසයක් දානද? නෑ. පටිච්චසමුප්පාදේ විග්‍රහ කරද්දී ආශ්‍රව දානවද? පටිච්චසමුප්පාදේ ආශ්‍රව දාලා නෑනේ. අවිද්‍යාවට හේතු ආශ්‍රව දාලා තියෙනවා. අවිද්‍යාවස. අවිද්‍යාවස වෙන්නේ නැත්නම් ආයෙත් අවිද්‍යාව කියලා දාලා තියෙනවා. පටිච්චසමුප්පාද විග්‍රහයක් එක්ක දැන් එතකොට මේ ආශ්‍රව ක්‍රියාකාරීත්වයක් එක්ක පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වෙනවා. ආශ්‍රව ක්‍රියාකාරීත්වය එක්ක ආශ්‍රව එක්ක දැන් එහෙනම් ඔන්න හොඳට හිතන්නේ කියපු කරුණු ඔක්කොමත් එක්ක පටිච්චසමුප්පාදය කියලා කියන්නේ දැක්කත් නොදැක්කත් තියෙන සංසිද්ධියක් කියලා ගත්තොත් අනාත්මභාවය ඉස්මතු වෙන්න ඉඩක් නැහැ නේද? පටිච්චසමුප්පාදය අවිද්‍යාපත්‍යෙන් සංඛාර කියනකොට මම වැරදි කියලා හම්බ වෙනවා නම් ප්‍රත්‍යක්ෂ වෙනවා නම් මම හරි කියලා හම්බ වෙද්දී අවිද්‍යාපච්චයෙන් සංඛාර කියලා හම්බෙන්න පුළුවන්ද? අවිද්‍යාපච්චයෙන් සංඛාර කියලා හම්බෙද්දී මම වැරදි කියලා හම්බ වෙනවා නම් මම හරි කියලා හම්බෙද්දී අවිද්‍යාපච්චයෙන් සංඛාර කියලා හම්බෙන්න පුළුවන්ද? බැ. හැබැයි ඔන්න ඒකයි ආශ්‍රව කියා ආශ්‍රෝණි ප්‍රහාණය වෙන්නේ අනුසය ප්‍රහාණය. ඔන්න ඔය දෙකත් එක්කයි බලන්න තියෙන්නේ. දැන් තේරෙනවද එහෙනම් මේ මම දැක්කන් නොදැක්වත් පටිච්චසමුප්පාදේ මෙහිමයි කියලා දාන එකේ වැරද්දක් තියෙනවා. දැන් අපිට මෙහිම අපි හිතන්නකෝ. මම ඔයාලට බණ කියනවා. ඔයාලට මගේ බණ ඇහෙනවා.
කනයි සද්දයයි විඥානයයි එකතු වෙනවා. දැන් අපි මොකේද දාන්න හදන්නේ? ඈ පටිච්චසමුප්පාදෙදි. දැන් මම ඉඳගෙන පටිච්චසමුප්පාදෙ දාගන්න යනවනේ. ඉතින් කොහෙද එන්න වෙන්නේ පටිච්චසමුප්පාදෙ? දැන් අපිට මමත්වයේ ඉන්නේදී පටිච්චසමුප්පාද සංසිද්ධිය බලන්න යනවා. පටිච්චසමුප්පාද සංසිද්ධිය දකින්දි මම වැරදි කියලා හම්බෙන්නේ. ඉතින් පටිච්චසමුප්පාදේ කියන දර්ශනේ සිදුවෙලා ඒක කතා කරන්න බැරි වෙනවනේ. එහෙනම් අපිට මේ කණින් සද්දී අපිට මේ ගෝචර වෙන්නේ කී විභේදනයක් කියලා අපි හොයන්න ගියොත් ඒක පටිච්චසමුප්පාදේ කියන කතාවම ඉක්ම වෙනව නේද? කතාව කරන්න බෑනේ. එහෙනම් බලන්න මේක යෝනිසමනසිකාරයකටම තියෙන එකන්නේ පටිච්චසමුප්පාද විග්‍රහය. ඒක ආරෂ්ඨාංගික මාර්ගය කියන එකට කොච්චර සාධාරණ බවක් වෙනවද? දැන් ආරෂ්ඨාංග මාර්ගයේ සම්මාදිට සම්මා සංකප්ප වාචා කම්මන්ත ඔය ටිකනේ. දැන් ඒකටම සාධාරණ බවක් ඇවිල්ලා නැද්ද පටිසමුප්පාද කියන එක? කච්චන කොට සූත්‍රය තුන් තියෙන විග්‍රහය. සාධාරණ බවක් වෙනවද? ඒ කියන්නේ මම වැරදි කියලා හම්බ වෙන විග්‍රහයනේ සම්මාදිට්ඨිය. දෙදීම වැරදි කියලා. මම වැරදි සම්මාදිට්ඨිය එකනේ නේද? දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ ඥාන. පටිසමුප්පාදේ හම්බෙන්නේ මොකද්ද? මම වැරදි කියලා හම්බෙන එකනේ. එහෙනම් ඔය දෙක අපි කොච්චරනම් මේක වෙන් කරලා අපි දැක්කත් නොදැක්කත් පටිච්චසමුප්පාදේ කියන එකට දාන්න යනවද? මේ කාර්යෂ්ඨාංගික මාර්ගය කියන මේ දැක්ම කියන කාරණාවට ඉඩ දෙන්නේ නැතුව. එහෙනම් අපි මම දාගෙන බෙදන්න කියන්නේ ඒක වැරදිනේ. මේ ඇහෙන කන සද්ද විඥානේ ඔන්න පටිසමුප්පාදේ ස්පර්ශය. සලායතනෙන් ස්පර්ශය. හරිද? කෝ අනාත්මව හම්බුණා. ඔක දර්ශනයක් එන ලෝකේ සංසිද්ධියක් කියලා ගන්න බැරි වෙනවා. හැබැයි ආශ්‍රව වලදී ඔන්න ඒ තත් දෙකක් තියෙනවා. ආශ්‍රව ක්‍රියාකාරීත්වය. ආශ්‍රව ක්‍රියාකාරීත්වයේදී දැන් අපි කතා කරේ අවිජ්ජා ආශ්‍රව ගැන. අවිජ්ජා අනුසය ගැන. අවිජ්ජා ආශ්‍රව අවිජ්ජා අනුසය. දැන් ඇත්තටම අපට අවිද්‍යාව කියන එක හම්බෙන්නෙත් නැහැ නේ පටිච්චසමුප්පාදයේ අනික් කරුණු ඇති පටිච්චසමුප්පාදයක් බෙදන්න ගියදී හම්බ වෙනවා. ඇති සමුත් පටිච්චසමුප්පාදයක් බෙදන්න ගියත් අවිද්‍යාව හම්බෙන්නේ නැහැ. හම්බෙනවද? හම්බෙනවා නම් ඒ බෙදීම හම්බෙලා නැහැ. හම්බෙනවා නම් ඒ බෙදීම හම්බෙලා නැහැ. එහෙනම් අවිද්‍යාව කියන එක හම්බෙන්නේ නැහැ. එතකොට එහෙනම් ඒ මේ පැවැත්ම තියෙන්නේ මේ සකස් වීම තියෙන්නේ ඔන්න අවිද්‍යාව පත්‍යයෙන් සිදුවෙන මේ ක්‍රියාවලිය නොදැක්කා. ඒ කියන්නේ දර්ශනයක් ආවේ නැහැ. ඒකට කියන්නේ දර්ශනයනේ. දර්ශනයක් ආවේ නැති නිසා ක්‍රියාත්මක වෙනවා මොකද්ද හම්බෙන්නේ? අවිද්‍යා ආශ්‍රවය. අවිද්‍යා ආශ්‍රවය. අවිද්‍යා අනුසේ. ඒ කියන්නේ අවිද්‍යාව තියෙනවා කියනකොට අපි ආයෙ ගිහිල්ලා අවිද්‍යාව තියෙනවා කියනකොට අපි ආයෙ දෘෂ්ටියකට යනවා. ආශ්‍රවයක් කියනකොට නම් පල් වෙච්ච ගතිය. අනුසයක් කියනකොට සියුම් කියලා. කියන්නේ සියුම් කියන්නේ අපි හිතමු මෙහෙම. මම මේ වගේ උදාහරණයක් කියන්නම්. බීජයක් පොළොවේ හදනවා. කොහොම බීජය පැලවෙලා නැහැ. පැලවෙලා නැහැ. ගහක් නැහැ. කොහොඹ ගහක් නැහැ. පිටට පේන්නෙත් නැහැ. ගහකුත් නැහැ. කොහොඹ ගහක් හැදෙන්නේ නැද්ද? හැදෙනවනේ. කොහොඹ ගහක් තියෙනවද? නැහැ. කොහොම ගහක් හැදෙනවද? හැබැයි කොහොම ගහක් නැමයි.
කොහොම ගහක් හැදෙනවා ඒ වුණාට. මෙන්න මේ විදිහට මේ අනුස්සය ආශ්‍රව කියන කාරණාව තියෙනවා කියන කාරණාවකට යන්නේ නැතුව දැන් අපිට එකට ගන්න පුළුවන් සංසාරේ සත්‍යය ආපු ආවේ ආශ්‍රවලින් කියලා කියනවනේ. ආවේ ආශ්‍රවලින්. ඒ කියන්නේ අනවබෝධයකට පැවැත්මකට කාමයකට අනවබෝධයට පැවැත්මකට කාමයකට අනිත් පැත්තෙන් අනුසය අවිජ්ජානුසයකට කාමරාගානුසයකට බවරාගානුසයකට විචිකිච්ඡානුසයකට මේ අනුසයකට පදනමක් අනුසයකට අනුසයක් කියන්නේ අවිද්‍යාවකට කාමයකට භවයකට අවශ්‍ය පදනමක් එක්ක ගමනක් තියෙනවා. ආශ්‍රව ක්‍රියාකාරීත්වය තමයි ආශ්‍රව දැන් අපිට කතා කරන්න පුළුවන් ද පල්ලෙනවා කියන කොට කාරණාවේදී මොකක් හරි නිර්වචනය නොකර පල්ලෙනවා කියලා. පල්ලෙනවා. දැන් ඔන්න අපි හිතමු රොඩු පල්ලෙනවා. රොඩුනේ හම්බුනේ. පල්ලෙනවා රොඩු. ඊළඟට වතුර පල්ලෙනවා. අරිෂ්ඨ හදනකොට ඒව පල්ලෙනවා. පල්ලෙනවා කියන එක නිකන් පුළුවන්ද? පල්ලෙනවා කියන එක නිකන් හම්බෙන්නේ නැහැ. එතකොට මේ ඒ අපි හිතමු වතුර පල්ලෙනවා කියලා. වතුරමයි තියෙන්නේ. වෙන දෙයක් නෙවෙයි. හැබැයි ඒකේ පල්වීමේ ගතියක් තියෙනවා. පල්වීමේ ගතියට වෙනම ලෝකේ එක මම පල් මේකේ ක්‍රියාකාරීත්වය කියන්නේ යන්නේ වෙනම මොන හරි ඇවිත් තියනවද නැද්ද? දැන් අපිට මේ ඉස්සර වතුර වලක් තිබ්බා. පල් වුණා. පුතෝ නිකන් වාජනයක දාලා තිනවා පල් වෙනවා. දැන් මොන හරි එකට ඇතුළත් වුණාද? පල් වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් බලන්න පල් වෙන්න අපිටම කාලයක් තියෙදි පල් වෙනවා. මොනවද ඇතුළත් වුණාද ඒකට? අහප වතුර වලට අමතර මොනවද ඇතුළත් වෙනවද? රොඩු ටික පල් වෙන. රොඩු වලට අමතර මොකුත් ඇතුළත් වෙනවද? නෑ. එතකොට එහෙනම් ඒ කාලයක් තිබීම කියන ඒ පල්වීම කියන හැබැයි ඒකමයි. වෙන එකක් නෙමේ ඒකමයි. එතකොට එහෙනම් අවිද්‍යාවම ක්‍රියාත්මක වෙනවා කියන කාරණාව එක පල් වෙනවා කියන කාරණාව. අලුතෙන් දෙයක්ද පල් වෙනවා කියන එක? අලුතෙන් දෙයක් නෙමෙයි. හැබැයි වතුර දැම්ම ගමන් පල් වෙනවද? හරු ටික දැම්ම ගමන් පල් වෙනවා කියන කාරණාවට තියෙන එහෙනම් දීර්ඝ බවක් කතා වෙලා ඉවරයි. හැබැයි දීර්ඝ බවක් කතා වුණාට ඒකට ආරෝපණයක් කරන්න පුළුවන්ද? ආරෝපණයක් කරන්න පුළුවන්ද? යම් කිසි නිර්වචනයක් කරන්න පුළුවන්ද? බෑ. ඒකම පැවැත්ම කියන කාරණාවත් එක්ක. ඒකම පැවැත්ම කියන කාරණාවත් එක්ක. සමහරවිට මෙහෙමත් වෙන්න පුළුවන්. අපි හිතමු වතුර ටික පල් වෙලා වෙන තියෙන වතුර ටික සමහරවිට වතුර කියලා ගන්නත් බැරි වෙන්න පුළුවන්. වතුර නෙමෙයි පල් වෙච්චදී. වතුර නෙමෙයි පල් වෙච්චදී. හැබැයි පල් වෙච්ච වතුර. පල්වීම කියන වතුර ක්‍රියාකාරීත්වයත් එක්ක හම්බෙලා තියෙනවා. ඔය දෙය හරියටම හම්බුනොත් පල් වෙන ක්‍රියාකාරීත්වයයි වතුර ක්‍රියාකාරීත්වයයි. අපිට පයි පල් වෙනවට කැමති නෑ නේද? පල් වෙන එක අයින් කරනවනේ. අයින් වෙනකොට වතුර ක්‍රියාකාරීත්වය අයින් වෙනවනේ. පල් වෙන එක අයින් වෙනකොට වතුර ක්‍රියාකාරීත්වයත් අයින් වෙනවා. හැබැයි වතුර ක්‍රියාකාරීත්වය
අයින් කරනවා. පල්වෙන එක අයින් වෙනවා. එතකොට වතුර ක්‍රියාකාරීත්වය අයින් වෙනවා. හැබැයි ඒකට පල්වෙන බව හරියටම දැක ගන්න වෙනවනේ. දැන් අපි අර මඩවල වතුර පල්ලිය දකිනකොට ඔන්න පල්වෙන දෙන්නේ නැහැ. දෙන්නේ නැත්තේ වතුර ටිකට නෙමෙයි පල්වෙන ඩයිඩ දෙන්නේ නැත්තේ. වතුර අපට වැඩගත් නේ. පල්වෙන දෙන්නේ. අවිජ්ජා ආශ්‍රවයක් හැටියට හොයාගත්තාම හම්බුණාම එයා මොකද කරන්නේ? මෙන්න මේකට යාට ඉඩ නැති වෙනවා. අන්න ආශ්‍රවයක් හැටියට හම්බෙනකොට ආශ්‍රවය කියන කාරණාව එක්ක හම්බෙනකොට හැබැයි පල් වුණාම වතුර පල් වෙනවා. දැන් වතුර භවයේ කෘත්‍ය හම්බෙලා අපට. දැන් මේ පල්ච්ච වතුර වලින් අපි වතුර කියන්නේ බොණ්ඩ නාන්න ගන්න එකක්. අපි එතකොට මේ වතුර ගන්නවද බොණ්ඩ නාන්න? වතුර ක්‍රියාකාරීත්වය හම්බ නොවෙන්න පුළුවන්. පල්ච්ච වතුර හම්බෙලා තියෙනවා. වතුර ක්‍රියාකාරීත්වය හම්බ නොවෙන්න පුළුවන්. පල්ලෙච්ච වතුර හම්බ වෙන්න පුළුවන්. එතකොට මේ අවිජ්ජාශ්‍රවය කියන කාරණාව අවිද්‍යාව ආශ්‍රවයක් හැටියට ක්‍රියාත්මක වෙන බව හම්බ වෙනකොට මොකද වෙන්නේ? අන්න අවිද්‍යාව සත්‍ය දර්ශනීයට යමු වෙන දර්ශනීයෙන් සිදුවන්නේ එක දෙයයි. ඊළඟට ඕනේ නේද අදිවාසනියෙන් විනෝදනියෙන් පරිවර්ජනියෙන් ඒ ටිකත් අවශ්‍යයිනේ. පල්ුණ බව දැක්කා විද්‍යාවෙන් පල්ලෙන ආශ්‍රව කියා. නමුත් දැන් අයින් කරන්න ඕනේ මොකද්ද? කාමය. ඉන්ද්‍රිය සංවරය කරන්න කියනවා. එතකින් ප්‍රහාණය. දැන් වතුර ටික හින්නවන වගේ. ඉන්ද්‍රිය සංවරය කරන්න ඕනේ. පරිවර්ජනියෙන් කියනවා ඉතුරු ආශ්‍රව ප්‍රහාණය වෙන්න. විනෝ දැන් දකීමෙන් ඔක්කොම කරගෙන යන්න බෑ. අවසානයේ භාවිතයෙන් කරන්නත් වෙනවා. ඒ කියන්නේ හරියට සම්පූර්ණයෙන් වල වහලාම දැම්මා. දැන් ඉඩක්ම නැහැ. පල් වෙන්න ඉඩක්ම නැහැ. එතකොට ඉතින් මේ ආශ්‍රම ඒ අවස්ථාවේදී ඔන්න සම්පූර්ණයෙන් පල් වෙනවා කියන ක්‍රියාකාරීත්වයකට ඉඩ නැති වෙලාම ගියා. හැබැයි ඒක අපි දකින්නට ඕනේ මේ අවිජ්ජාස් අවිද්‍යාව ආශ්‍රවයක් හැටියට ක්‍රියාත්මක වීම සිදුවන්නේ මෙහිමයි. භවය ආශ්‍රවයක් හැටියට ක්‍රියාත්මක වන්නේ මෙහිමයි. හැබැයි එතනදී දැන් අපි මම අර පුත්තජන මට්ටමින් කතා කරේ කාමය එක කාමතණ්හාව මේ කාමරාග අනුසය කියන එකයි. කාමරාගේ නැතුණාට අනුසය තියෙනවා කියන්නේ. හැබැයි අපි දකින කෝණින් වැරද්ද තියෙන්නේ. දැන් අපි පටිසමුප්පාද න්‍යායෙන් කතා කරොත් භව ආශ්‍රවය. භවය ආශ්‍රවයක් හැටියට කියා. ඒ භවය ආශ්‍රවයක් හැටියට ක්‍රියාත්මක වීම රහත් වෙන කම නැද්ද තියෙනවද? තියෙනවා. අපි යෝකට භවය කියලා නිර්වචනය කරගන්න ගියොත් භවය කියන එක නෙමෙයි භවය කියන එක හම්බෙන්නේ පටිච්චසමුප්පාද දර්ශනයක් එක්ක. ඉතින් ඒ නිසා තව ටිකක් හිතන්න ඕනේ. නම් මොකද හිතන්න දුන්නේ? ඉතින් අපටත් හිතන්න නේ ඕනේ නැත්තේ. නේ. පොඩා තව කල්පනා කරන්න ඕනේ. මේ ආශ්‍රව අනුසය නිගමන එකට යන්න ඇති වෙන්නේ. මටත් නිගමන යන්න බෑනේ. මමත් මේ හිතන්න දැන් මේ හිතන්න පැති ටිකක් මේ එහිම්මි මමත් මේ කල්පනා කරේ හැම පැත්තෙම හිතන්න පැති ටිකක් ආශ්‍රයය කියන කාරණාව අනුසයය කියන කාරණාව මේ කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ මොකද මට ක්වික් මදි ඉස්සරහ මදි ටික මේ ඒක නිසා ආවේ නැහැ වැඩි එතනින් එහාට යන්න හිතාගෙන යන්න. එතකොට මේ බලමු හවසක් තියෙනවනේ ආයෙත් එකම අරගෙන ඒක හරොත් ප්‍රශ්න අහන්න. දැන් ඒ වගේ දැන් ප්‍රශ්න අහන්න පුළුවන් ගතිය හම්බුනානේ. දැන් ඒ වගේ ප්‍රශ්න ටික අහන්න මොකටද කියලා අහන්න ගමු. ඔව් ආශ්‍රවාශ්‍රවෝ දැක්කා ඒක හරි. දැකපගෙනාට ඒක ප්‍රහාණය කරන්නේ නැත්නම් ප්‍රහාණය කරන්නේ නැහැ. දැක්කනම් ප්‍රහාණය කරනවා.
එතකොට මේ බලන්න දැන් ඔය කියන ටිකක් හිතන්න ආශ්‍රව සහ අනුසය පිළිබඳව මේ අපි හිතලා ගොඩනගාගත්ත දේ තුල තියෙන වැරද්ද. වැරද්දනේ බුදුරණවහන්සේ කිව්ව ටික හරි දැන් ඔන්න අපට වැරදි ටිකක් හම්බුණා. දැන් එහෙනම් බුදුරණවහන්සේ කිව්ව දේ මොකද්ද කියලා දැන් ආය හොයන්න වෙනවා. වැරදි ටිකක් හම්බුණා. දැන් අපි ඇතුළත තියෙන දෙයක් කියලා ගත්ත අනුසය ඇතුළත තියෙන දෙයක් සාසත පැත්තට යනවා. රාගේ නෑ නික පුතත් ජන මේ සමාධිලාභී කෙනාට කාමරාගේ. ඉතින් කාමරාග අනුසය කොහෙද තියෙන්නේ? කාමරාගේ නිර්වචනය හම්බෙන්නේ සුබ නිමිත්ත අනුසය මනසිකාරේ. සුබ නිමිත්තකුත් නෑ අනුසය මනසික. ඒ කියන්නේ හේතුවක් නැතුව ඵලයේ තියෙනවා නේ. බුදුරණවහන්සේ පෙන්වන්නේ හැම වෙලෙම කාමරාගයේ සුබ නිමිත්ත අනුසය මනසිකාරේනේ. ඉතින් හේතු නැතුව ඵලයේ තියෙනවා. කාමරාගයේ තියෙනවා අනුසය තියෙනවා කාමරාගේ නේ. එහෙනම් මොකද්ද මේ කාමරාග අනුසය කියන්නේ? ඔබම කියන්න. හේතු තියෙනවා කියන එකම කියන්න බෑ. හේතු තියෙනවා රාගේ තියෙනවනේ. හේතු තියෙනවා නම් ඵලෙ නැති වෙන්නේ නැහැ. දැන් හේතුව තියෙනවා නම් ඵලෙ තියෙන්න ඕනේ. හැබැයි ඔකට මම ටිකක් මම අනුශය කියන එකට ඉඩක් තියෙනවා කියන කාරණාව. පදනමක් තියෙනවා. පදනමක් තියෙනවා. දැන් අපිට රාග නිර්වචනේ ඉන්නේ. තරහ නිර්වචනේ කියන්නේ ගොරෝසු දේ මම කතා කරන්නේ. හැම එකම මේක තමයි. දැන් අපට තේරෙන ගොරෝසු දේ. රාග නිර්වචනේ ඉන්නේ, තරහ නිර්වචනේ ඉන්නේ. මේ හැම එකක්ම ඉන්නේ. මම එකද නැද්ද? මම එක. මම එක කියන කාරණාවේදී රාග නිර්වචනය එනවා, තරහ නිර්වචනය එනවා, හැම නිර්වචනයක්ම මම එක එනවා. දැන් මම කියන කාරණාවේ වැරද්ද හම්බෙලාද? නෑ. මම කියන කාරණාවේ වැරද්ද හම්බෙලා නැත්තම් රාග නිර්වචනය කියන එකට ද්වේෂ නිර්වචනය කියන එකට ඉඩක් කෙනවද නැද්ද? ඉඩක් කෙනවා. රාග නිර්වචනයට ද්වේෂ නිර්වචනයට ඉඩක් කෙනවා. ඇයි රාගයේ ද්වේෂයේ කියන කාරණාව එන්නේ? ඒක ලෝකයේනේ. ලෝකයේ ඉන්නේ මම එක. මම බව හම්බ වෙනවා නම් රාගයට ද්වේෂයට අවස්ථාව තියෙනවා. ඉඩ තියෙනවා. තියෙනවා නෙමෙයි ඉඩ තියෙනවා. යට තියෙනවා නෙමෙයි ඉඩ තියෙනවා. දැන් ඉඩ තියෙනවා කියනකොට අපට මේ ඔන්න අනුසය කියන එකට ගැළපෙන්නේ නැද්ද නේද? දැන් සියුම් කියන වචනයකට සමීප වෙන්නේ නැද්ද? ඉඩක් තියෙනවා කියනකොට සියුම් කියන කාරණාවට ගැළපෙනවනේ ඉඩක්. ඉඩක් තියෙනවා. යමක් හැදෙන්න අවස්ථාවක් තියෙනවා. අපි හිතමු ගහක් හැදෙන්න අවස්ථාවක් තියෙනවා. ඉඩක් තියෙනවා. හැදුනා කියන එක නෙමෙයි. මම අර කොහොම බැටේ දැම්ම? හැදුනානේ. හැදුන්නේ. ඉඩක් තියෙනවා හැදෙන්න. හැදෙන්න ඉඩක් තියෙනවා. රාගය ඇති වෙන්න ඉඩක් තියෙනවා. රාගය තියෙනවා නෙමෙයි. කමරාගෙ නෑනේ. කමරාගෙ නෑ. සියුම්ම තියෙනවා කියනවා නම් කමරාගෙ තියෙනවනේ. සියුම්ම තියෙනවා නම් කාමරාගේ තියෙනවනේ. සියුම්ම හරි කාමරාගේ ඉඩක් තියෙනවා කියුවා. හැදෙන්න ඉඩක් තියෙනවා. හැදෙන්න අවකාශයක් තියෙනවා. දැන් එතකොටම කියවිලා ඉවර නැද්ද? තියෙනවා කියන එක වැරදි කියලා. සකස් වෙන්න ඉඩක් තියෙනවා. හැදෙන්න ඉඩක්. එතකොට දැන් ඒ අනුසය ඒ ඉඩක් තියෙනවා කියන විග්‍රහයක ගිහිල්ලා ඉවරයි නේද? හැදෙන දෙයක් කියන එක සකස් වෙන දෙයක් කියන්නේ. සකස් වෙන දෙයක් හැදෙන දෙයක්. රාගයේ සකස් වෙන දෙයක්ද හැදෙන තියෙන දෙයක්ද? එතකොට නම් සකස් වෙන්න ඉඩක් තියෙනවා. කාම රාගයේ සකස් වෙන්න ඉඩක් තියෙනවා. අවකාශයක් තියෙනවා. අවස්ථාවක් තියෙනවා. එතකොට ඔන්න කාම රාග අනුසය ඒ නිර්වචන ටිකක් සාධාරණ නැද්ද?
අනාගා පුතජ්ජන අරූප සමාධිලාභී කෙනාට කාමරාග අනුසය තියෙනවා කියනකොට කාමරාග ඇති වෙන්න ඉඩක් තියෙනවා. සාධාරණ නැද්ද? සාධාරණ කාමරාගේ තියෙනවා නෙමෙයි. කාමරාගේ සියුම්මත් තියෙනවා නෙමෙයි. සියුම්මත් තියෙනවා නම් තියෙනවා කාමරාගේ. හැබැයි කාමරාගේ ඇති වෙන්න ඉඩක්. ඒ කියන්නේ සුබ නිමිත්තයි අයෝනිසෝ මනසිකාර්යයයි ඇතිවීමට ඉඩක් තියෙනවා. අවකාශයක් තියෙනවා. ඒ කියන්නේ සියුම් කියන්නේ ප්‍රකට නැහැ, ප්‍රකට වෙන්නේ නැති ප්‍රකටත්වය නැත්තම් අවකාශයක් හම්බ වෙනවා. ඔන්න සියුම්ම සියුම් බවක් නැද්ද ඒකට? ඒක අනුසය කියනකොට ඉඩක් තියෙනවා. එතකොට දැන් අවිද්‍යාව කියන්නේ නිත්‍යද අනිත්‍යද? අවිද්‍යාවත් අනිත්‍යයි. අවිද්‍යාව තියෙන්නේ කුමක් ප්‍රත්‍යයෙන්ද? අවිද්‍යාව ආශ්‍රවයක් තියෙනවා, ඊළඟට ආයේ අවිද්‍යාව පෝෂණය වෙනවා නීවරණයන්ගෙන්. එතකොට අවිද්‍යා ආශ්‍රව දුරු වුණාම අවිද්‍යාව තියෙනවද? නැහැනේ. ආශ්‍රව නිසා අවිද්‍යාව, ආශ්‍රව වලින් අවිද්‍යාව හැදෙනවා. ඒකට අවිද්‍යා ආශ්‍රවයක්. දැන් ආශ්‍රවය නැතිනම්, අවිද්‍යා ආශ්‍රවය නැතිනම් අවිද්‍යාව නැහැ. එහෙනම් අවිද්‍යාවෙන් සිදුවෙන ක්‍රියාවලිය නැහැ. පටිසමුප්පාදේ. ඒ අවිද්‍යාවෙන් සිදුවෙන ක්‍රියාවලිය නැති බව දන්න. එතන අවිද්‍යා ආශ්‍රවය එක අවිද්‍යාව තියෙන. කාමරාගයට නම් අපට ඉඩක් තියනවා කියන එක සාධාරණයි නේ. පොඩ්ඩක් හරි හිතාගන්න පුළුවන් සේයාවක් හරි අපට ඒ වචනේ නෙමෙයි අනුසේ ක්‍රියාත්මක වීම අපි ක්‍රියාත්මක වෙනවා කියලා විතරයි අපට කියන්න තියෙන්නේ. ක්‍රියාත්මක වීමක් කියන එක හම්බෙන්නේ නැහැ. ක්‍රියාත්මක වීමක් සිදුවින ආකාරය හම්බෙන්නේ නැහැ. අවිද්‍යාව දැන් අපි ඉගෙන ගත්තා නේද මෙහෙම එකක්. කෝසම්බී සූත්‍රය කියනවා භව නිරෝධෝ නිබ්බාන භව ප්‍රඥාවෙන් දැක්කාද නැද්ද? පුත්සේක කෙනා රහත් නොවිච්ච කෙනා දැක්කා කියනවනේ. අවිද්‍යා නිරෝධය, අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය, සංඛාර නිරෝධයෙන් විඥාන නිරෝධය, සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිඨිනිච්ඡානක්ඛන්ති ඉක්මවලා භව නිරෝධෝ නිබ්බානම් භව ප්‍රඥාවෙන් දැක්කා. හැබැයි රහත් නෑ. එතකොට අවිද්‍යා නිරෝධය සාක්ෂාත් වෙනවා කියන කාරණාව සිදුුනේ නෑ. දැන් අවිද්‍යාව කියන එකත් විද්‍යාව කියන එකත් දැන් අපි බලන්නේ හැම වෙලෙම අවිද්‍යාවයි විද්‍යාවයි කියන කරුණු දෙක මට නෙමේද කියලා බලන්න. දැන් රාගයයි විරාග බවයි බලන එකත් එක්ක නෙමේද බලන්න. හොඳට හිතන්න අපට රාගය විරාග බව අපට හම්බෙනවද නැද්ද? අපට හම්බෙනවනේ. ඒ හම්බෙන්නේ මටනේ. රාගය ඇති බව මට හම්බුණා, රාගය නැති බව මට හම්බුණා. අපි අවිද්‍යාව ඇති බව අවිද්‍යාව නැති බව කියන එක බලන්නෙත් ඔහොම නෙමෙයිද බලන්නේ? අවිද්‍යාව ඇති බව අවිද්‍යාව නැති බව බලන්නෙත් එහෙම නේද? රාගය නම් හරි පුදුජනියත් එක. ඉතින් එහෙම බලන එක සාධාරණ වෙයිද? අවිද්‍යාව ඇති බව අවිද්‍යාව නැති බව කෙනෙක් එක්ක බලන එක සාධාරණ වෙයිද? සාධාරණ නැහැ නේ. ඔන්න ඔය පරිණයත් එක්ක අපි බැලුවත් එහෙම අවිද්‍යාව නිරෝධ බව ප්‍රඥාවෙන් දකිනවා සීකයා. සීකයා දකිනවා. එතකොට අපට එහෙනම් සාක්ෂාත් වෙලා නැති නිසා අපට හිතෙනවා මෙහෙම එකක්. අවිද්‍යාව නිරෝධය යා ප්‍රඥාවෙන් දකිනවා. ඊට පස්සේ යාට සාක්ෂාත් වුණාට පස්සේ රහත් වෙනවා. ඊට කලින් අවිද්‍යා නිරෝධයක් ප්‍රඥාවෙන්වත් දැකලා නැහැ. ඔක හිතෙන්නේ.
කියන්නේ සෝතාපන්න කෙනෙකුට රහත් වෙනකම්ම කෙනෙකුට අවිද්‍යා නිරෝධයෙන් මේ නිරුද්ධ වෙන බව දැක්කා. අවිද්‍යා නිරෝධයෙන් නිරුද්ධ වෙන බව දකිනකොට ඒ පැනවීම යෙදෙන්න පුළුවන්ද? නිකන්නේ මේ රහත් උනා කියන එක නෙමෙයි. ඉදෙන්න බෑනේ. දැන් අපි දා ගන්න හදන්නේ ආයෙත් ඉදෙන්න ගිහිල්ලා. මට අනුව නේද මේ දා ගන්න හදන්නේ. අවිද්‍යා නිරෝධය වීම සෝතාපන්න බව ප්‍රඥාවෙන් දැක්කා. ඒකේනා කේනා නෙමෙයිද? ඒකේනා. අවිද්‍යා නිරෝධී සාක්ෂාත් වෙන්නේ කේනා නෙමෙයිද? අපි දැන් අපි තනින් තනින් අපි ගත්තොත් එහෙම ඒත් ඒකේනා. එතකොට ඔන්න ඔය තැනට අපි යනවද නැද්ද? ඔන්න ඔය තැනට අපි යනවා. දැන් අර ප්‍රඥාවෙන් අවිද්‍යාව දැක්කා දුරු වුණා නේද එතන කියන්නේ? අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධ. එහෙමනේ කියන්නේ. සද්ධා රුචි අනුසව දැන් ඒක අපට ප්‍රශ්නයක් වෙන්නේ නැත්ද? අපි නිකන් ඒක හිතන්නේ නැති නිසානේ. එතන හිටපු භික්ෂුවට ප්‍රශ්නයක් වුණා නේද? නැද්ද? කෝසම්බිය සූත්‍රයේ කතා කරමින් හිටපු භික්ෂුවට ප්‍රශ්නයක් වුණ නැද්ද? රහත් නැහැ කියලා කිව්වට පස්සේ. ඇයි? අවිද්‍යාව නිරුද්ධ වෙලා රහත් නැහැ. අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධ බව හම්බුණා. සංඛාර නිරෝධයෙන් විඥාන නිරෝධ බව හම්බුණා. විඥා මේ සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිඨිනිඥානකන්ද ඉක්මෝලන්නේ මේ කියන්නේ. එහෙම හම්බුණා කියනවා. බවනිරෝධ නිබ්බාණං කරත් හම්බුණා කියනවා. හැබැයි රහත් නැන්නේ. ඒ ප්‍රශ්නේ තුනේ ඉතන කොයි භික්ෂුවුන්ටද? ඉතන ඊට භික්ෂුවුන්ට මේ ප්‍රශ්නේ ඇති වුණා. ඒ කියන්නේ ප්‍රශ්නේ ඇති වුණේ ප්‍රශ්නයක් ඇති වෙන විදිහට හිත තිබිච්ච නිසානේ. අපට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැත්තේ ඇයි එතකොට? ඒ භික්ෂුවන්ට වඩා අපි ටිකක් ඉහළ වගේ හිතේද? ඒ හිත භික්ෂුවන්ට වඩා අපට ප්‍රශ්නේ එන්නේ නැද්ද? එදෙන අවිද්‍යා නිරෝධය වෙලානේ නිවන් දැකල නැහැ නේ. අපට අවිද්‍යා නිරෝධයත් අවස්ථාවක් වෙලා තියෙනවා. අවස්ථාවක්. ඒක අර උදාහරණ දෙන්නාට පස්සේ වතුර බී බොන්න නැතුව කියනකොට අපට හැබැයි ඒකෙදි අපට හම්බ වෙන්නේ වුණාට ඒත් අවස්ථාවක් හැටියට අවිද්‍යා නිරෝධි අවස්ථාවක් හැටියට. හැබැයි අවිද්දෙන් අර සේකියා දකින්නවද? දැන් වීත මොහි බව කවුද දකින්නේ? වීත මොහි කියලා දකින්නවා, මොහි කියලා දකින්නවා. වීත මොහි බව තියෙන්නේ මොකක් එක්කද? මොහි. රහතන් වහන්සේට මොකද්ද හම්බ වෙන්නේ? විත මොහි බව හම්බ වෙනවද? විත මොහි බව හම්බ වෙන්නේ මොකක් එක්කද? මොහේ. ඉතින් රහතන් වහන්සේට කොහොමද විත මොහි බව හම්බ වෙන්නේ? හම්බ වෙන්න පුළුවන්ද? විත මොහි කිය මේ කතා කරන්නේ වාහනේ එන්ජින් එකට හම්බ වෙන රොඩ කරගෙන වගේ වැඩක් ඈ. මේ දැන් කතා කරන්නේ එන්ජින් එකට මම මේ එන්ජින් එක ක්‍රියාත්මක කරන නිසා එන්ජින්ම හිතනවා රෝද ටික කරගෙන. අන්නේම ගඩම් මේ කතා කරන්න දන්නේ. එන්ජින් එකට හිතෙනවා මේ ටික වැඩ කරනකොට අර රෝද හතර කරගෙන. එතකොට වීත මොහි බව හම්බ වෙන්නේ මොහේක නෙමෙයිද? ඉතින් වීත මොහේ කියලා මැන්නේ මොකෙන්ද? මොහේක නෙමෙන්නේ. කොයි මොහේද? කලින් මට මොහේ තිබ්බ කාටද? රහතන් වහන්සේට. කලින් මොහේ තිබ්බ, දැම්මට මොහේ නැහැනේ. කාටද කවුද මෙන්නේ? ඒ රහතන් වහන්සේනේ. එතකොට එහෙනම් වීත මොහි බවත් මොහි බවත් මේ ඔක්කොම නිර්වචන නේද? නිර්වචන. නිර්වචන, අධිවචන, නිරුක්ති, ප්‍රඥප්ති, විවහාර මේ කරුණු රහතන් වහන්සේට කතා කර හැකිද? බැරි පුළුවන්ද? එන විත මොහි බව හම් වෙනවනේ කාට හරි නේ? කාටද හම් වෙන්නේ? සේකයට. සේකයට.
අවිද්‍යාව නිරුද්ධ වීමක් කතා කරා රහතන් වහන්සේට විවහාරයෙන් කතා කරනවා. එතකොට අර පරියාදකී වෙනස මොකද්ද? හොඳට හිතන්න. කෝසම්බි සූත්‍රයේ පරියාදකී වෙනස අහගෙන ඉන්න. කෝසම්බිදකී පරියාදකී වෙනස මොකද්ද? එකම පරියාය එක ඉස්පිල්ලක් වෙනස් නොකර ප්‍රතිපලයේ රහත්, ඒ පරියායම ප්‍රතිපලයේ රහත් නැහැ. දැන් ওই දෙක තේරුම් ගන්න කොහොමද? ඉතින් දෙන්නට වෙනසක් නැහැ නේ. එකම පරියාය වෙනසක් තියෙනවාද පරියාදකී? දැන් අපි කෝසම්බි එතන තිබ්බ සාකච්ඡාවට යන්නේ. අපි යන්න ඕනේ සාකච්ඡාවට. හිම්බිල නන්දිය ඔය බගු කියන සාන්නාසලගේ සාකච්ඡාවට අපි ගියාම දෙකේම විග්‍රහය මොකද්ද? එකයි. හැබැයි ඒ අද්දකින් නේද? දෙන්නගේම අද්දකින්. දෙන්නම රහද්ද? එක්කෙනෙක් රහත් එක්කෙනෙක් රහත් නැහැ. එතන මොකද්ද මේ දෙන්නගේ වෙනස? විග්‍රහය දෙන්නේ. දැන් විග්‍රහයෙන් ගන්න තියෙන්නේ. ඔව් රහතන් වහන්සේලා නිර්වචනයක් දැම්මා. රහතන් වහන්සේලා නිර්වචනයක් දැම්මා. ඒ රහතන් වහන්සේ නිර්වචනයක් නේද? දැන් අරහත්ත්වයේ ප්‍රකාශ කරනකොට රහතන් වහන්සේගේ ස්වභාවයේ නිර්වචනයක් නේදුන්නේ. එතකොට මේ නිර්වචනය දැන් අපි හිතමු මේ උදාහරණෙ මෙතනක වතුර බිව්වා. පිපාස සංසිඳුණා රහතන් වහන්සේ. පිපාසා බව හම්බෙනවද? සංසිඳෙන්න ඕන කියලා හම්බෙනවද? වතුර ඕන කියලා හම්බෙනවද? මොන හොඳට හිතන්න දැන් අර ඒ උදාහරණෙම වතුර බිව්වා පිපාසාව සංසිඳුණා. දැන් පිපාසාවක් තියෙනවද? සංසිඳීමක් කතාකරනද? දැන් අපිට නම් ඒක නම් කතා කරන්න පුළුවන් අර අපි ලෝකේ කියන උදාහරණේ තව එහාට ගියොත්. නමුත් සංසිඳීමක් කියන කාරණාවක් කතා කරන්න දැන් පිපාසාව ප්‍රත්‍යක්ෂ නැහැනේ. වතුර ඕනේද? කතාව ඉක්මිලානේ. එතකොට එහෙනම් මේ කතාව කතා කරා ලෝකයේත් එක්ක. දැන් පරියාදකේ දෙකක් වෙන්න ඕනේ නේද අපට අර්ථ දෙක? එකක් වෙන්න බෑනේ. හැබැයි එකයිනේ කියන්නේ. එනම් රහතන් වහන්සේට කතා කරා ප්‍රත්‍යක්ෂයේ ලෝකෙට. රහතන් වහන්සේ ප්‍රත්‍යක්ෂයේ ලෝකෙට හැරෙන වෙනදයක් කතා කරන්න පුළුවන්ද? ඔක්කොම ලෝකෙට තමයි. සේකයාට ඒත් ලෝකෙට ප්‍රත්‍යක්ෂයේ හම්බ වුණා සංසිද්ධියත් එක්කම. ප්‍රත්‍යක්ෂයේ සංසිද්ධියත් එක්කම හම්බ වුණා. වතුරක් තියෙනවා පිපාසාව සංසිදෙන. දැන් අපි හිතන්නක මෙහෙම අපිට දැන් ඔන්න දැන් මේක වතුර බොන්න ගන්නකොට කයෙන් පිපාසාව සංසිදෙන බව ප්‍රත්‍යක්ෂ නොවුනට පිපාසාව අද කියන්නේ මේක බොනකොට පිපාස සංසිදෙන බවක් හම්බෙලා නැද්ද? සංසිදෙන බවක් හම්බෙනවා. ඒක හම්බ වුනේ ප්‍රත්‍යක්ෂ සාක්ෂාත් වෙනවා කියන කාරණාව නෙමෙයි. එතකොට ඔන්න ඔය කාරණාවත් එක්ක මම මේ මොකකට කියන්න ගියාද? මේ අවිද්‍යාව කියන ආශ්‍රව අනුසය කියන කොට. කාමරාගය නම් ඔන්න අපට නැති තියෙන අවස්ථාව හම්බ වෙන අවස්ථා දෙකක් හැටියට නැති තියෙන අවස්ථාව හම්බ වෙනවා. අනුසයත් අපට යම් කිසි මට්ටමකට හිතා ගන්න පුළුවන්. අනුසය කියන කාරණාවත් හිතා ගන්න ඉඩ තියනවා කියන කාරණාව හරිනේ. අවිද්‍යාව එහෙනම් වීත මොහි කියන බව සේකයා අත් විඳිනවද නැද්ද? අත් විඳිනවා. ප්‍රඥාවෙන් අත් විඳිනවා. හැබැයි සාක්ෂාත් වීම කියන එක නෙමෙයි. එයාටයි වීත මොහි වීත මොහි නැති බවයි. ඔක තවත් උදාහරණයක් ගන්න පුළුවන්. මහනිදාන සූත්‍රය. පඤ්ඤායමුත්ත රහතන් වහන්සේ ගැන කියනවා. මොකද්ද කියන්නේ? අසඤ්ඤ සත්තත් නේව සංඥා නාසඤ්ඤායතනට සමවදිනවා කියන වචනේ කියනවද නැද්ද? සමවදිනවා.
ප්‍රඥාවෙන් සමවදිනවා. සමවැද සත්‍යයක් දැකලා නිදහස් වෙනවා. ඔක්කොටම කයින් ස්පර්ශ කරන්නේ නැහැ කියනවා. එතකොට ඒකටම යනවා. කයින් ස්පර්ශ කරන්නේ නැහැ. අන්න ඒ වගේ අවිද්‍යා නිරෝධය පිළිබඳව සාමික විමුක්තියක් කියලා කතා කරන්නේ. දැන් ඒක අපට අර හැම වෙලෙම අවස්ථාවක් නිර්වචනය කරගන්න ඕනේ. අපට හැම වෙලෙම එනවා හෝතාපන්න කෙනා, අනාගාමි කෙනා ඒක අවස්ථාවක වොන්න ඉන්නවා. අවිද්‍යා නිරෝධයේ අත්විඳි. අපි මේ ඉතන ආය අවස්ථාවක් නිර්වචනය කරගන්න යනවා. ප්‍රඥාවෙන් ගෝචරදී අවස්ථාවක් නිර්වචනය කරගන්න යනවා.